දැන් අමතකන උන් නැතේ ඉඳ වහින්නත් පුළුවන්. තිප්ප කියලා මොනවද? තිප්පතර වල කිය කතා කරත් බයිනෝනේ. අද ගෲප් මීටි මොන්ටර ගියා පාර්ලිමේන්ත මන්ත්‍රීතුමාලා අපි ගොඩක්ම 95%ක්ම එවිලා හිටියා. ඒ නිසා විශේෂයෙන් අපි හෙට ප්‍රෝග්‍රෑම් සම්බන්ධවත් අධිකාර ජනාධිපතිතුමාගේ ඔය රාජ කතාවට අපේ සහයෝගය දෙනව මේවත් සියලු දෙනාම සහභාගී වෙන සම්බන්ධව අපි කතා කරා. ඒ වගේම ඉදිරි කටයුතු සම්බන්ධවත් අපි කතා කරා. ඒ වගේම ආණ්ඩුව ගෙනවන අයවැයක් ගෙනවන අයවැයට සහයෝගය දෙනවා කියලා අපි සාකච්ඡා කරා. න්‍යායපත්‍රය ගැනයි ඉදිරි පාර්ලිමේන්තුව තුලදී විපක්ෂයක් හැටියට අපි කටයුතු කරන්න ඕන ආකාරය ගැන තමයි ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ලක් වුණේ. ඒවා ගැන වගකීම් බාර ගන්නත් ඒවා යම් යම් මන්ත්‍රීවරුන්ට බාර දීලා ඒ විෂයන් සම්බන්ධව බෙදලා දීලා ඒ ගැන මූලික සාකච්ඡාවක් අද කෙරුණා. ඔබතුමාලා ඡන්ද විසීමක් කරනවද? ඒ කියන්නේ එම තීන්දුවකට ආවේ නැහැ. සාමාන්‍ය රාජාසනයේ කතාව ඡන්දයකට යන්නේ නැහැ කියලා තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදාය තිබෙන්නේ කියලා ඉදන් සාකච්ඡාවට ලක් වුණා. ඒ හින්දා මම හිතන්නේ හිට ඡන්දයකට යන්නේ. විපක්ෂයක් හැටියට අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ තියෙන වැරදි පෙන්වා දීලා ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙච්ච දේවල් විශේෂයෙන්ම ප්‍රතිපත් ප්‍රකාශනෙන් ඉදිරිපත් කළා. ආණ්ඩුවට බල කරන අනිවාර්යයෙන්ම ඒවා ජනතාවට ලබා දෙන්න. ඔබතුමලට හෙට දිනේ ඉඳන් තරගයක් දෙන්න පුළුවන් වෙයිද මේ ආණ්ඩුවට? අනිවාර්යයෙන්ම පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මෙයා. අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීමටත් ඒ වගේම පාර්ලිමේන්තුවට ඒ අවශ්‍ය මුදල් ලබා දීමට අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. අපි ඉල්ලීමක් කරනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් එම ආණ්ඩුවටත් අයවැයක් ඉදිරිපත් කරන්න. අයවැයක් ඉදිරිපත් කරන්න අපි සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. ඔව්. අද දිනේ මං හිතන්නේ ඉතාමත්ම සාර්ථක සාකච්ඡාවක්. මොකද විපක්ෂයක් හැටියට අපි සියලු දෙනාම ඉතාමත්ම එකමුතුව මේ රටේ පළවෙනිම අපි හිතන්න ඕන රටේ ජනතාව ගැන. මොකද 69 ලක්ෂයක් ඡන්ද දුන්න අතිගරු ජනාධිපතිතුමාට එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු රාශියක් තියෙනවා. ඒ පොරොන්දු රාශිය ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරනවද නැතිද කියන කාරණාව ගැන තීන්දුව අපි ගන්න හදනවා පාර්ලිමේන්තුවේ. ඒතර පාර්ලිමේන්තුව අපි තුන්වෙනිදා පාර්ලිමේන්තුවේ අපි තුන් විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරා. දේශපාලන පරිගැනීමට ලකුවන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සියලුම කාරණා විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් වුණා. ඉදිරි මැතිවරණයත් ඉලක්ක කරගෙන අපි සිදු කරන කාර්යයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරා. විශේෂයෙන්ම තීරණය කරා ශක්තිමත් විපක්ෂයක් හැටියට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටදිරි ඉතාමත්ම සංවිධානාත්මකව වැඩ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමක් අද පළවෙනි කණ්ඩායම් රැස්වීමේදීම සිදු කරා. ඉදිරියේදී දැන් එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර බෙදීම ඔය දැන් අපි ආණ්ඩුවේ ඒ මහජනතාව වෙනුවෙන් දීපු පොරොන්දු ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා වගේම ආණ්ඩුවේ වැරදි අඩුපාඩු දැක්කහම විරුද්ධ පක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරමින් ජනතාව වෙනුවෙන් ඒ වෙනුවෙනුත් පෙනී සිටින තීරණය කළා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.